ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්නට ශක්තිමත් කරන්නට දිම් මට්ටමේ සිට ග්‍රාමීය නාගරික පාසල් ක්‍රීඩා සමාජ දිස්ත්‍රික් පළාත් මේ හැම අංශයකම දියුණුවක් දකින මාර්ගසිතියමක් අවශ්‍යයි. අපි මේ මාර්ගසිතියම ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල ධනස්කන්ධයක් එකතු වෙලා තිබෙනවා. අපි ප්‍රශ්න කරන්නට ඕන මේ ක්‍රිකට් පරිපාලනයට විවිධාකාර වූ පුද්ගලින් යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නටද එහෙම නැත්නම් ක්‍රිකට් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එකතු වෙන සල්ලි ටික බෙදා ගන්නද ඒව හොරා කන්නද පැහැදිලිවම කියන්නට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිතයි හොර ගුහාවක් මේ හොර ගුහාවේ හොරු ටික පන්නන්න ඕන ඒ හොරු ටික පන්නලා පැහැදිලි ක්‍රමවේදයක් සැලැස්මක් වැඩපිළිවෙලක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවන වැඩසටහන උදෙසා මම ඔබතුමාට කියන විධායකයා අමතක කළා දාන්න ජනාධිපතිවරයා අමතක කළා දාන්න ඔබතුමා හෙට දවසේ මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ආරාධනා කරලා විධායකට ඉන්නේ කිමු පත්තකට වෙලා පාර්ලිමේන්තුවේ අපි ඒකමතිකව මේ ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කරන්නට මේ ක්‍රිකට් ක්‍රීඩාවට මහා අපලයක් වුණු මහා විනාශයක් වුණු මේ ගජමිතුරු සංඝ මේ ගජමිතුරු සැනකෙලි මේ ටයිකෝට්කාර සංගම් මහලොකෝට මේ රටේ ප්‍රභූ පැලැන්තිය කියනවා මේ ප්‍රභූ පැලැන්තිය අතලොස්සක් තමයි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නේ ක්‍රිකට් සල්ලි වලට පිප්පොකට් ගහන්නේ මම කවදාවත් අධිකරණේ විවේචනය කරන පුද්ගලෙක් නෙවෙයි මම මේක පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ එහෙම කවදාවත් කරලා නැහැ නමුත් මේ ලබා දෙන නියෝග පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ ලක්ෂ 221කගේ ජීවිතත් එක්ක බැඳුණු දෙයක් මේක අපේ හදවතේ තියෙන දෙයක් මේකත් එක්ක මේ විධායකයට අධිකරණයට ව්‍යවස්ථාදායකයට දේශපාලඥයන්ට හොරුන්ට අල්ලස්කාරයින්ට මේකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ එනිසා පැහැදිලිව මම ඔබතුමාට කියන්න කැමතියි ඔබතුමා නිවැරදි තීන්දුව తీරන ගන්න එක හොරු රලක් හොර ජාවාරම්කාර ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරගෙන යනකොට ඒ වෙනස් කරන්න ගත්ත තීන්දුව ප්‍රශංසනීයයි හැබැයි වෙනස් කරනකොට ඒ වෙනස වඩාත් ප්‍රබුද්ධ ප්‍රශස්ත තීන්දුවක් වෙන්නට ඕන ඒ නිසා මේ රට ලෝක ශූරයින් බවට පත් කරපු වීරයෝ ඉන්නවා ශූරයෝ ඉන්නවා ක්‍රීඩකයෝ ඉන්නවා ඒ වගේම දක්ෂ පරිපාලකයෝ ඉන්නවා මට මතක් වෙනවා ආනා පුංචිහෙව මැතිතුමා ඒ මනුස්සයාට ඡන්ද බලේ තිබුණේ නැහැ නමුත් ක්‍රිකට් පැත්තෙන් හරි දේ කරපු මනුස්සෙක් මහා පවුල් අරගල වලට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් භාජනය වුණා දැන් අද මොකද වෙලා තියෙන්නේ අද ඇමතිවරයාට ඇමතිවරයාගේ ජොබ් එක කරන්න බෑ විධායකයේ ජනාධිපතිවරයා ඇඟිලි ගහනවා ජනාධිපතිවරයාගේ ගෝල බාලය ඇඟිලි ගහනවා කොහොමද මෙහෙම යන්නේ දැන්වත් තේරෙනවා ඇති රටට අපි මේ හොරු සමග වාසය කරන්නට නොගත්ත තීන්දුව නිවැරදි තීන්දුවක් කියලා අපිත් ඔය වගකීම් බාරගත්තා නම් අපිටත් එන්නේ ඕක ඒ නිසා පැහැදිලිවම රොෂාන් මැතිතුමා
නිවැරදි තීන්දුව ගන්න. ඒ සංයුතිය දිහත් හොනර බලන්න. අතුරු පාලක මණ්ඩලයක් පත් කරනකොට සංයුතිය දිහා හොනර බලන්න. වඩාත් හොනර බලන්න. ඒ විකල්පය විදේශනෙට භාජනය වෙන්න බෑ. නිවැරදි වෙන්නට ඕන. හරි ගමනක් යන්නට ඕන. මේ හොර දූෂිත ක්‍රමවේදය අද මේ තීන්දුවෙන් තහරු වීම මේ රටේ ඛේදවාචකයක්. ඒක මට කියන්න සිද්ධ වෙනවා. දැන් අපි දැනගන්නට ඕන කාගේ ඌමනාවටද මේ වෙන්නේ? අධිකරණයේ ස්වාධීනත්වයක් තියනවද? අධිකරණයට දේශපාලන බලපෑම් සිද්ධ වෙනවද? කවුද මේ බලපෑම් කරන්නේ? ඒක වඩාත් බරපතල ප්‍රශ්නයක්. එනිසා මම ඔබතුමාට කියන්න කැමති පැහැදිලිවම කොන්ද කෙලින් තියාගෙන තීන්දුව ගන්න. කොන්ද කෙලින් තියාගෙන අපි ඔය හිටපු තැනින් ඉවත් වුණේ තොන්න ඔය හේතුව නිසා. දැන් හැමෝටම තේරෙනවා ඇති මේ එක එක පුද්ගලින්ගේ බලපෑම් වලට ලක් වෙන්න. තමුන්නාන්සේ කවුද මේ එක එක එනාගේ ප්‍රධානත්වයෙන් කමිටු වලට යනත් වෙන්න? තමුන්නාන්සේ ඡන්දෙන් පත් වුණ ඇමතිවරේ. හොඳයි කෙලින් තීන්දුව ගන්න. නිවැරදි තීන්දුවත් එක්ක අපි ඉන්නවා. අතුරු කමිටු හෝ මාර්ග සිතියන් හෝ සකස් කරනකොට මොනම ආකාරයකින්වත් තඹ සතයකින්වත් දූෂණයක් හොරකමක් අල්ලසක් වංචාවක් නොවන විදිහටත් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයාට නිපුණතාවයේ කුසලතාවයේ හැකියාව දින පුද්ගලයාට ඈත පිට ගම්මානයේ ඉඳගෙන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එක් දින කණ්ඩායම් වලට ඇතුල් වෙන ඒ ඉනිමක සකස් කරන්න. ඒ වැඩ පිළිවෙල සකස් කරන්න. ඒ සඳහා උපරිම සහයෝගය අපි ලබා දෙන්න. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මේ මහා සල්ලි ඉල්ලම දිහා බලාගෙන කටෙන් කෙල පෙරාගෙන කෑදර කමින් කුහක කමින් අසීමිත පෙරේත කමින් ආශාවෙන් මුදලට තියෙන ගිජුකම නිසා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්නට අපි එක එක හටි ඉඳ තියන්නේ නැහැ. අපි ඒක වෙනුවෙන් අපි ජීවිත උනත් පරිත්‍යාග කරනවා. ඒ නිසා ඔබතුමා කෙලින් තීන්දුව ගන්න. ඔබතුමත් එක්ක නිවැරදි තීන්දුවල අපි ඉන්නවා. ඒ වගේම කොණ්ඩක් තියෙන මේ ආණ්ඩුවේ අනිත් අයට කියනවා ඇවිල්ලා කතා කරන්න මේ වැරදි ගැන. නිකම් බොරුවට yes sir yes sir 3 bags full sir කියන්නේ නැතුව නිවැරදි තැන ඉන්න. හරි ස්ථාවරේ ඉන්න. නිවැරදි ගමන යන්නට අපේ උදව් තියෙනවා. කරුණා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කියන මේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වටිනා සම්පත එක එකාගේ පුද්ගලික න්‍යාය පත්‍රවලට මුසු කරන්නේ නැතුව රටේ ජාතික ක්‍රිකට් ක්‍රීඩා න්‍යාය පත්‍රයේ ජයග්‍රහණය කරවන්නට අපේ උපරිම සහයෝගය ලබා දෙන්න. ඉංගේ හොනරබල් දලවත ඔත්තුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා. පුංචි විනාඩියක් දෙන්න මං ඉල්ලීම ගරු වත්තුමා විනාඩියක් දෙන්න. මෙයත් දෙකින් කතා කරලා